අයිබෝවන් දුවේ පුතේ ඔබ සියලු දෙනාටම ඔබට මතක ඇති මම වීඩියෝ එකකින් ඔබට කතා කරා exam tips ගැන හරි එහිදී මම කතා කරා විභාගයක් සාර්ථක වෙන්න ඔබ අනුගමනය කරන්න ඕන tips නැත්නම් techniques 15ක් ගැන ඉතින් මම විශ්වාස කරනවා මේ වීඩියෝ එක බලන හැමෝම මේ වීඩියෝ එකක් බලලා ඇති කියලා හරි ඒ වගේම තමයි ඊට පස්සේ මම කතා කරා කොහොමද पास पेपर्स हरहा विभाग या इहल विभाग के विभाग की इहल प्रतिपल लगा करने हरे सामान्य पहले में न पुलाम सस पहले में न पुलवा हरे इतनी यहाँ ठीक है हम विश्वविद्यालय विभाग पूर्तीय मार्ट में विभाग राज्य तरंग विभाग में न पुलाम ओन में विभाग या पेन पुलवा उबा कोह मदर हरे इहल में प्रतिपल एक अरे यानि पास पेपर्स हरहा හරි ඒ වීඩියෝ එක බලුවේ නැත්තම් බලන්න ඒ වගේම තමයි තව වීඩියෝ එකකින් මම කතා කරා විභාගයක් සාර්ථක වෙන්න ඔබ තුල තියෙන්න ඕන ගුණාංග සහ යම් යම් ඔබ විසින් සපුරා ගිය යුතු සාධකයන් පිළිබඳ වීඩියෝ එකක් හරි ඉතින් ඒක මේ අපි කිව්වොත් හරි ඔබ හැමෝම දන්නවා ඒක මොටිවේෂනල් ගණේ නැත්තම් ඔබ දිලිමත් කරන්න දිරිගැන්වීමක් කරන්න ලබා දුන්න වීඩියෝ එකක් හරි එතකොට पास पेपर्स के ना कथा करूँ वीडियो के टेम मम्मी आदे कथा करने आने दे संबंध है हरे दर इतानो विशेष अध्याय दें ओपर वीडियो के बारे में खाली दाखिल नहीं थी हरे न तमें वीडियो के टीना नामी मोबाइल दाखिल नहीं थी कोहो में तो ओपर विभाग के टी आना खाली ओपे विषय ओपे प्रतिपल ये देना එතකොට ඔබ ෆේල් වෙන්න තියෙන සම්භාවිතාවක් තියෙන විෂය මොනවද? හරි වෙනත් වෙනත් විභාගයකින් ඉන්නම්. හරි වෘත්තීය මට්ට විභාග නම් නේද ලකුණු 100න් ඔබ කීයක් ගන්නවද? විශ්වවිද්‍යාල විභාග නම් කීයක් ඒ කියන්නේ ඔබ දනවා A B C එහෙම දෙනවා. හරි ඔබට ඔබේ ප්‍රතිඵලය විභාගයට කලින් දැනගන්න කොහොමද? තරමක අමුතු මාතෘකාවක්. ඉතින් කෙනෙක් බලන්න බලන්න මම මොනවා ගැනද කතා කරන්න යන්නේ. මම කියන්නේ ඔබ විසින්ම ඔබේ ප්‍රතිඵලය විභාගයට කලින් ඔබ විසින්ම දැනගන්න පුළුවන් පොඩි ක්‍රමවේදයක්. හරිද? එතකොට මම මෙන්න මේක පැහැදිලි කරන්න අදාළ කරගන්න විභාගය තමයි උසස් පෙළ. ඔබට වෙනත් විභාගයක් කරන්න කෙනෙක් නම් ඔබ ඔබට මේ මම මේ කියන දේ ඔබට ඒ අදාළ විභාගයට කරලා බලන්න පුළුවන්. එහි තියෙන ප්‍රතිඵලය තමයි ඔබට ලැබෙන්න තියෙන ඉතා ඉහළ සම්භාවිතාවක් තියෙන ප්‍රතිඵලය ඔබට දැනගන්න පුළුවන් කලින්ම ඉතින් එම ප්‍රතිඵලය එච්චර හොඳ නැති ප්‍රතිඵලයක් නම් ඔබ ඒ වෙනුවෙන් එම ප්‍රතිඵලය ඉහළ නංගව ගන්න කල යුතු දේ කළ හැකි වෙන හැකියාවක් තියෙන නිසා ඔබට කලින් දැන ගැනීම වටිනවා හරි ඒකයි මම මෙතනදී බලාපොරොත්තු වෙන්නේ හරිද එතකොට කොහොමද කරන්නේ මම මෙන්න මෙහෙම කියන්නම් උසස් පෙළ විෂය නිර්දේශයේ දැන් මම ගත්තොත් වාණිජාංශයේ පෙනී සිටින ශිෂ්‍යයෙකු උදාහරණයකට ගන්නවා. එතකොට ප්‍රධාන විෂය අපි ඉංග්‍රීසි භාෂා විෂය පොඩ්ඩකින් පැත්තකට තියමු. හරි. එතකොට ප්‍රධාන විෂයන් තුන ගත්තොත් ධනකාධිකරණය, ආර්ථික විද්‍යාව සහ ව්‍යාපාර අධ්‍යයනය. කො ව්‍යාපාර සංඛ්‍යානය වෙන්න පුළුවන්. හරි. එතකොට අනිත් විෂයන් වලින් නම් ඒ ළමයිගේ සබ්ජෙක්ට්ස් ඔබට මෙහිදී ගන්න පුළුවන්. එතකොට මම ඔබට මතකද පාස් පේපර්ස් වලින් විභාගයක් සාර්ථක වෙන්න කොහොමද කියලා කතා කරන වීඩියෝකදී මම ඔබට කිව්වා අනිවාර්යයෙන්ම අඩුම තරමේ පහුගිය අවුරුදු 5ක විභාග ප්‍රශ්න පත්‍ර විෂයන් තුනටම හරි තුන් පාර ගාණි කරන්න කියලා. හරි එහෙම කෙරීමේ ප්‍රතිඵල මොනවද? එහෙම කරලා මම සාර්ථක වෙච්ච ශිෂ්‍යන්ගේ උදාහරණ ඔබට පැහැදිලි කරලා ආහිනේ. හරි ඉතින් මේ ක්‍රමවේදය අසාර්ථක ක්‍රමයක් නෙමෙයි. මමත් පෞද්ගලිකව මම මගේ විභාග වලට ඒ ක්‍රමවේදය පාවිච්චි කරලා තිනවා. ඉතාමත්ම සාර්ථක ක්‍රමවේදයක්. හරි. එතකොට ගොඩක් කෙනා මේක පිළිගන්න කැමති නැහැ. ගොඩක් අය මොකද ඒ AI මේක උත්සාහ කරලා නැති හින්දා. ඉතින් උත්සාහ කරන ළමයෙක්ට මේ සැබෑ ලෙසම කැපී පෙනෙන වෙනසක් තමුන්ගේ රිසල්ට්ස් වල නැත්තම් අපි කියනවා මොනවාද? අපි කියනවා නේද? ඒ විෂයන් වලට ගන්න ප්‍රතිඵලයේ කැපී පෙනෙන වෙනසක් ඔබට දැකිය හැකි. ඉතින් 2021 22 අවුරුදු වල උසස් පෙළ කරන තුලව තාල ඉන්නා නම් එයාලට දැම්මේ දැම්ම පේපර්ස් කරලා නේද වාර විභාග වල පේපර්ස් කරලා නැවත නැවත කරලා ලකුණු තමුන්ගේ ලකුණු ඉහළ මට්ටමකට ගන්න හැකියාවක් තියෙනවා.
ඉතින් මම මෙතනදී කරන්න යන්නේ මෙන්න මෙහෙම දෙයක්. ඔබ මම මෙන්න මේ බෝඩ් එකේ මෙන්න මේ ගහලා තියෙන chart එක ඔයාලගේ පොතේක නැත්තම් හරි වෙනම ලස්සන මම නම් කියන්නේ වඩා හොඳයි ලොකු ප්‍රිසිල් බෝඩ් එක හරි හොඳ ලොකු ප්‍රිසිල් බෝඩ් එකක මෙන්න මේකේ chart එක ගහලා මම මෙතන දාලා තියෙන විෂයන් තුන accounting first paper accounting second paper ඒ වගේම econ first paper econ second paper business studies first paper business studies second paper හරි එහෙම දාලා හරිද වර්ෂයන් පහක් දාගන්න ඒ අනුව පළවෙනි වර දෙවෙනි වර තුන්වෙනි වර ජනාධිපති වශයෙන් ඒ ඒ වර්ෂයන් වලදී මම ඔබට කිව්වා තුන් පාර ප්‍රශ්න පත්‍රය කරන්න කියලා කොහොමද කරන්න ඕන කියලා මේ වීඩියෝ එකේ මම පැහැදිලි කරලා තියෙනවා හරිද එතකොට පළවෙනි වර ගන්න ලකුණු ප්‍රමාණය හරිද 50 නම් 50 කීයද වඩා හොඳයි මිනිම දාගන්න 50 කියන මෙතන 50 කියන එක මේ දෙකෙම එකතු 100 න් කොච්චරද ඕන තව පොඩි ලයින් එකක් ඇඩ් කරගන්න පුළුවන් ටෝටල් එක දාගන්න නැත්නම් එකතුව දාගන්න හරි 100 න් කොච්චරද කියලා මේ විෂයන් තුනටම වෙන වෙනම දාගන්න එතකොට එක පළවෙනි වර දෙවෙනි වර තුන්වෙනි වර කරනකොට ඔබට තේරෙයි මේ පළවෙනි වර ගන්නවට වඩා ලකුණු ප්‍රමාණය දෙවෙනි වර ගන්නවා ඊට පස්සේ තුන්වෙනි වර ඊට වඩා වැඩි ප්‍රමාණයක් ගන්නවා ඉතින් ඔබට ඕනනම් පුළුවන් නැවත වරක් ඕනනම් කරලා බලන්න හරි එතකොට ඒ අනුව මෙන්න මේ chart එක ඔයාලා examiner යන්න කලින් හරි සාමාන්‍ය පෙළ ළමයෙක් නම් විෂයන් සියල්ලටම මෙහෙම කරගන්න ඉතින් හැමදේම තුන්ෙක් තුන් පාරක් ගන්න කිරීමට හැකියාවක් නැති වෙන්න පුළුවන් ඒත් වැඩි ප්‍රමාණයක් කරගන්න ඒතර ඔබට පැහැදිලි වෙනසක් ඔබේ ප්‍රතිඵලය දකින්න පුළුවන් වෙයි හරි එතකොට මෙන්න මේ chart එක කොහොම හරි විභාගයට යන්න කලින් සම්පූර්ණ කරගෙන ඔළුවේ තියාගන්න අඩුම තරමින් papers දෙකක් first paper එකක් සහ second paper එකක් හරි එක දවසක් ඇතුළත කොහොම හරි කරන්න දැන් මේ මොහොතේ ඉඳන් තව විභාගෙට මාස දෙකමාරක් තියෙන උසස් පෙළට ඉතින් මම දන්නවා ශිෂ්‍යයන්ට හරි අමාරුයි කාලය සීමිතයි හරි පන්ති තියෙනවා තාමත් පැවැත්වෙනවා හරි ඉතින් ඒ මේ මොහොතේදී ඔබ උනන්දුයි මේ වැඩේ කරොත් ඔබට ඉහළ ප්‍රතිඵලයක් ගන්න පුළුවන් හරිද ඉතින් ඒ ඔස්සේ මම මෙන්න බලන්න 2019 පස්සේ දාලා තියෙනවා 2020 ඔයාලගේ අවුරුද්දේ රිසල්ට් එක කොහොම එකක් වෙයිද ඉතින් ඔබටම තේරෙයි මෙන්න මේ තුන්වෙනි පාර කරනකොට මේ ලකුණු යම් මට්ටමක වැඩි වෙනවනේ හරිද ඒතර ඒ අදාළ විෂය ඔබ දැන් විභාගෙට ඕන්න මෙන්නේ නේද දවස් දෙකකට කලින් අන්තිම පේපරේ කරා නම් ඔබට එයින් තියෙන්නේ අපි උදාහරණයක් ගමු ගිනුම් කරන විෂය හරි ලකුණු තියෙන්නේ ඔබට 75ක් 70ක් 75ක් අතර තියෙනවා කියලා විශ්වාසයක් තියාගන්න හරි ඔබට වගකීමෙන් කියනවා ඔබට ඉතාම ඉහළ සම්භාවිතාවක් තියෙනවා කොහොම හරි ඒකක් ලබා ගන්න හරි අන්න ඒකයි තමුන්ටම තමුන්ගේ ප්‍රතිඵලය තීරණය කරන්න පුළුවන් ඉතින් ඒකකින් බැරි වෙලා නිකන් හරි මේ එතනින් එහාට වැටුනොත් ඔබට අන්තිමට නතර වෙන්නේ B එකකින් නේද ඉතින් ඔබට මේ තුන් පාරකුත් කරලා ඒත් විශේෂයට තියෙන්නේ ලකුණු හරි යන්තම් 45ක් 40ක් නම් ඉතින් කියන්න තියෙන්නේ දරුවනේ ඉතින් එක්කෝ S එකක් නැත්තම් ගොඩක් වෙලාවට ඔබ විභාගේ අසමත් වෙන ඉඩ තියෙනවා. ඉතින් මේ දුර්වල ඔබව මේ මානසික වටන්න කියන දෙයක් නෙමෙයි. හරි? ඔබව දිග ගන්නවන්නයි මේ දෙය කියන්නේ. ඉතින් ඔබ දැම්මිට මහන්සිලොත් එහෙම දෙයක් වෙන්නේ නැහනේ. නැත්තම් ඔබ විභාගයට ගිහිල්ලා ගෙදර ඇවිල්ලා නේද? අපි කියනවා අපි හැමදේම හරියට කරා. කොහොම හරි යන්දන් S3ක් හරි ඇති. ඉතින් එන්නේ අන්තිමට එකක් හෝ දෙකක් අන්තිමට ෆේල් වෙලා. හරි? ඉතින් ඒකයි කියන්නේ මෙන්න මේ ක්‍රමවේදය පාවිච්චි කරලා බලන්න. තුන් පාර ගන්න කරනකොට ඔබ ලකුණු හරියට පැහැදිලිව මේ chart එකේ දාගන්න හොඳට පේන තැනක ගහගන්න කිත්තේ ඔබටම ඔබේ ප්‍රගතිය නැත්නම් අපි කියන progress එක ඔබටම පෙනේ. හරි? ඒ තුලින් ඇයි මම මේ 2020 තීරුවේ ඒ තුනක් දාලා තියෙන්නේ? ගොඩක් දෙනා මේ ක්‍රමවේදය අනුගමනය කරලා උනන්දුවෙන් වැඩ කරන ළමයිනේ එන්නේ දුවේ පුතේ මෙන්න මේ result එක. ඒ කියන්නේ ඒ තුනක්. හරි? අන්න ඒකයි මම එතන දැම්ම හැම දෙයක්. හරිද? අපි ක්‍රමවේදයන් techniques පාවිච්චි කරන ඕන විභාගවලදී එහෙම නැතුව නිකන් කරන්නම් වාලි කරලා වැඩක් නැහැ මම මේ දේවල් කලින් වීඩියෝස් වල ඇති තරම් කියලා දෙනවා. ඉතින් ඌේ පුතේ මේ ක්‍රමය පාවිච්චි කරන්න දැන් තමයි ළමයි පාවිච්චි කරන්න ඇති. ඉතින් මේ එක එක පොත්වල පිටිපස්සේ මේ chart එක ගහලා තියාගන්න එපා. හොඳට පේන තැනක දාගෙන තියාගන්න. එතකොට ඔබටම ඔබව අපි කියන්නේ නේද ඇගීමකට ලක් කරන්න ඉවැලියුවේට් කරන්න පුළුවන්. ඒ තුලින් ඔබේ ප්‍රතිඵලය ඔබටම පුරෝකථනයක් කරන්න පුළුවන්. ප්‍රෙඩිකට් කරන්න පුළුවන් මෙන්න මේක තමයි මගේ විභාග ප්‍රතිඵලය. ඒතුලින් ඔබට එනවා ඇඟට ජවයක් ඔබට හොඳ විශ්වාසයක් ඔබ ගැන ඇති වෙනවා හරිද ඔබ ඔබ යම් යම් විෂයන් වල දුර්වල නම්
හරි අපි හිතමු ආර්ථික විද්‍යාවට ලකුණු අඩුයි අනිත් දෙකට තියෙනවා ඉතින් එහෙනම් ඔබට පුළුවන් ආර්ථික විද්‍යාවට තව ටිකක් මහන්සි වෙලා පාඩම් කරලා ලකුණු ගන්න හරිද එහෙනම් අද කතා කරේ ඔබ කොහොමද ඕනම විභාගයක හරිද ඕනම විෂයකට වෙන්න පුළුවන් ඔබේ විභාග ප්‍රතිඵලය ඔබ විසින්ම කලින් දැනගන්න කියලා ඉතින් මේ වගේ තවත් වැදගත් මාතෘකාවකින් අපි කතා කරන්නේ මම දැන්ට සමු ගන්නවා මේ ක්‍රමවේදය පාවිච්චි කරන්න ඒ තුලින් ඔබට 100%ක් මම වගකීමෙන් කියනවා ඉතා නිහල ප්‍රතිඵල ලඟා කරගන්න පුළුවන් එහෙනම් ඒ විශ්වාසයත් ඔබට දෙන ගමන් මම දැන්ට සමු ගන්නවා ඔබ සියලු දෙනාටම සුභාරම්භයක්